උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. කොහොම වුණත් ඇය කාලයක් දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. මේ නිසා ඇයට විවිධ කතා අහන්න ලැබුණා. ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් ලැබුණා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. කොහොම නමුත් ඇය නම් කියන්නේ දේශපාලනය කියන්නේ ඇත්තටම උත්තරීතර ශාස්ත්‍රයක් කියලායි. යුරේනි නොෂිකා සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වුණු ඇය දේශපාලනයට එන්න මූලික වුණු දේවල් ගැන මේ විදිහට කියලා තිබුණා. මට ලොකු බලපෑමක් තිබුණු නිසායි මම දේශපාලනයට ගියේ. කොහොම වුණත් ලංකාවේ දේශපාලනයට එන්න මගේ කැමැත්තක් තිබෙන්නේ නැහැ. එතකොට යුරේනි මැදිහත් වෙලා අහනවා, ඔයා දේශපාලනයට එව්වේ ඔයාගේ කලින් සැමියාගේ මැදිහත් වීමකින් බලපෑමකින්ද කියලා. එතකොට උපේක්ෂා බොහොම බය වෙලා මේ විදිහට කියනවා, "හෝ හෝ, චුට්ටක් ඉන්න. ඔහොම කියන්න ගිහිල්ලා මට උසාවි යන්න වෙයි." චරිත ඝාතනය කළා කියලා මම එහෙම කවුරුවත් මෙන්ෂන් කරන්නේ නැහැ. අතිශයින්ම පෞද්ගලික බලපෑමක් මත තමයි මම දේශපාලනයට පිවිසුනේ. එතකොට යුරේනි අහනවා, ඔබේ සැමියා නේද ඔබ බලෙන් තල්ලු කරේ දේශපාලනයට කියලා. එතකොට ඇය කියනවා, "එහෙම නෑ, එහෙම උනේ නැහැ." ආයි කියනවා, "කැමැත්තෙන්ද ගියේ කියලා ඇය අහනවා." "අපෝ නෑ, මම කැමැත්තෙන් නම් නෙවෙයි ගියේ." ඒ වෙලේ බොහොම අමාරුවෙන් ඇය මේ විදිහට කියනවා, "මට අවුරුදු 6ක දුවෙක් ඉන්නවා. මට ඒ දරුවව හොඳින් බලා ගන්න ඕන. මට උසාවිය යන්න බෑ මේ යුරේනි කියන කිරිසප්පයා කියන කතා හින්දා." කොහොම හරි අවසානයේ උපේක්ෂා අඬන්න ලං වෙලා වගේ බොහොම අමාරුවෙන් කියලා ඉවර කරේ, "මම දේශපාලනයට ගියේ මගේ පෞද්ගලික ජීවිතයේ ලැබුණු බලපෑමක් නිසා කියලායි. මාව ඒ දවස්වල විකිණුණා. හැබැයි අවසානයේට කියන්න තියෙන්නේ දේශපාලනය කියන්නේ හරිම වටිනා ශාස්ත්‍රයක්." තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.